ගැනීම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අත්හිටුවා තිබෙනවා. තැන්පත්කරුවන් සහ ණය හිමියන් සුරක්ෂිත කිරීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර කල්පිරණ තැන්පතු ආපසු බහර ගැනීම සහ ණය ප්‍රදානයද සීමා කර ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. සම්බුද්ධත්ව ජයන්තී ත්‍රිපිටක සම්පාදන මණ්ඩලයේ ජීවත්ව සිටි එකම සම්පාදක මොරටුව එගුඩ උයන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය නරමානේ බුද්ධරක්කිත හිමියන් 95 වසරක් ආයු වළඳා ඊයේ පසරුවේ අපවත් වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලැබෙන 20 වෙනිදා සිදු කිරීමට නියමිතයි. මිහින්තලේ පුදබිමේ පරිවාර චෛත්‍යයක් මතට නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා පෙබරවාරි 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද නියෝග කළා. ගල් අකුරැස්ස මාර්ගයේ වංචාවල ප්‍රදේශයේදී රථ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්වන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් කුඩා ලොරි රථයේ ඉදිරිපසින් ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු පිටතට ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නෙවර අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට යුදම්දා ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ එතෙක් ශූරතා ලකුණු සටහනේ පෙරමුණගෙන සිටි බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමග පැවති තරගය ගෝල 3-1 ලෙස ජය ගනිමින් මෙවර අන්තර් සමාජ පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් CCC ක්‍රිකට් කණ්ඩායම ඇගීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. CCC ක්‍රීඩා සමාජ පාලනාධිකාරිය සංවිධාන කළ මෙම උත්සවයේදී ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකින් මෙන්ම පුහුණුකරුවන් සහ නිලධාරීන්ද ඇගීමට ලක් වුණා. මෙවර පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය ආරම්භ කරමින් පැවැත්වෙන කොළඹ තර්ස්ටන් ඉසිපතන සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරඟය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැතක් නැතුවත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු කෝටි SMS සේවාව සක්‍රිය කරගන්න. වැලි තමුණු හෙට සව